ikam punya bunyi ke dalam kamanan aram besar tu mati bagi guru tu dia tidak jatuh kamu tidak akan dikatakan ini batu dia dia dengan kena tentang dia ya dia ni untuk awal kami api bihar aram karawi temarukan si dalam bihar ini asyirah kerana dalam tahun dari yang mah antus sebenar විශේෂයෙන් අපේ රටේ මේ මුනිභූමි අගනුවර ඒ කියන්නේ මනසේ දක්වපු හිත හදවත තමයි මේ ලංකා රටේ අභිවෘද්ධිය කියලා කියන්නේ. ඒ බිම තුළ මේ ගමන ශක්තිමත් වෙන නැත්නම් මේ තරම් බර අඩි කලොමින් බර කියනවා කලොමින් මේ ගමන යන්න ජයයට ශක්තියක් මේ අපේ අප හැදුන රටේ මුනිභූමි මල්කාර සිරාදල් කරගන්න මේ කුටි සඳහන් වෙලා තිබුණා මාගේ ප්‍රමත් මේ දහම් දැනුම පෝෂණය කරන්න දේති කාර්යයක් කෙනෙක් හැටියට ඒක තමයි අනිත් පැත්තට ගියුනේ මම අවුරුදු 12ක් වගේ කාලයකදී විජය යන්න ගන්නේ මට මගේ ජීවිතේ පෝෂණය වෙන්න විජය දේති කාර්යයක් වුණා කල්‍යාණ මිත්‍ර සම්බන්ධයක් වුණා කියන එක පුණ්‍යාන මුද්‍රණ වලට ඉපත් කරන්න ඕනේ ඔහුගේ ඒ අසුර අපට අපේ ශක්තියෙන් අපේ ප්‍රතිතාවන් දිනු කරගන්න හේතුණා ඒ වගේම අපි ඇගෙීමට ලක් වුණා ඒ වගේ අපේ විහාරස්ථානයේ තුන දැල්ලුම් පහනක් වගේ විහාරස්ථානයක මහා සේවාවක් කරන දහම් පාසලේ ආචාර්යවරේ පිරිවෙනි සම්ම අවස්ථාවේ සම්බුද්ධ ශක්තිය ශක්තියක් ලැබුණු ඉතයි සිතායමත් මේ ගුණාව ඒ වගේම අපට කඩයන් මිත්‍රේ වුණා මේ නොඑක ආකාරයෙන් ඔහුගේ වටිනාකම අපිට පෙන්නන්න පුළුවන් මට මේ හැම එකක් සියලු කාරණාවක් පසුින් මේ දැනෙන්නේ මට ලැබුණු කෙටි අවස්ථාවක් දෙක වලට අපි කියන්නේ සඳහන් කරන්නේ ඔහු තමන් ලබා වුණ මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනගත් ගැනීම පිළිබඳව අපි බොහෝ විට අත්දකින්නේ මොනතරම් සම්පත් තිබුණා අපිට ලැබෙන සම්පත් මනුෂ්‍යත්වයෙන් අපි ලැබිලා තියෙන උත්තරම සම්පත් ඒ සම්පත්තිය වඩා වර්ධනය කරන්න පෝෂණය කරගන්න අවශ්‍ය තවත් ශක්තිය ලැබලා තියෙනවා නුවණ බුද්ධිය ඒ වගේම ධනය වෙන වෙනම සම්පත්තිය. ඒ සම්පත්තියේ සියල්ල අයාලේ යන්නේ තමන්ගේ අයහපත සඳහා වේවා ගැනීම තමයි මේ සමාජයේ ලක්ෂණය. තමන්ගේ බලය ඉල්ලා ගන්නේ වැරදි විදිහට. ඒ කියන්නේ ඊළඟ භවය නැත්නම් සතර ගමන පිළිබඳව නොහිතා මේ බලය එළවා ගැනීම තුළ අප ගමන් කරන්නේ කොහොමද කියන පිළිබඳව මිලට විතර සමයක් අපි ජීවත් වෙනවා. මෘග සම්පත්තාවක එවන් සමාජයේ මන්දනේ ධර්මය ව්‍යාප්තකරන ධර්ම වේදන මහා නිවරක්. යොක්විජේ ලංකාවේ සාකාව අපේ රටේ ආර්ථික සම්පත් දියුණු කරන මහා ආයතනයක ඒ ආයතනය හරහා ගොඩනගෙන මේ අද විකසිත මේ ධර්ම දේශනා උත්තර පුස්තය මහා සුන්දරවත් ග්‍රන්ථයක් සුන්දරවත් අවස්ථාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවට සමේ කාලයේ පැකසකලේ විජයය වගේම ආයතන හැමදෙනාම ගෞරවයෙන් පාත්‍ර වෙනවා. ඒ පාත්‍රවන්නේ ධර්මයෙන් දවසෙන් දවසම ඈත් වෙමින් වඩ වඩා ධර්මයෙන් ඈත්තුණු පසුබිමක ඉතුරු වන සත්ත්වභාවයේම පමණක් තේසවන සමාජයක ධර්මය ව්‍යාප්ත කරන්න ගන්න වැයම මම හිතන්නේ මනුෂ්‍යත්වය තහවුරු කරන්න ගන්න වැයමක් වෙනවා. මොකද මිනිසක් මිනිසෙක් වෙන්නේ මිනිස් රුව පමණින් නෙවෙයි මිනිස් රුව තුල රැකෙන ධර්මය තමයි හැබෑ මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ ලැබුණු කැටි අවස්ථාවෙන් මේ ගමන මේ සාරාර්ථයෙන් පිරුණු මේ ගමන වඩවටා ශක්තිමත් වෙන්න නිදුක් නිරෝගී සුව හා ශක්තිය ධෛර්ය වාසනාව ඒ උතුම් දළදා වහන්සේ වැඩ සිටිය පිණ්ඩිමේ අපේ නායක හඳුරන් වහන්සේ ඇතුළේ ආචාර්යයන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ අප දෙපළම හැදුණු වැඩුණුගේ උතුම් ජයතිමා බුදුන් වහන්සේගේ සේවන ලබන ඒ විමේ ආශිර්වාදයෙන් උතුබර ශක්තිය ධෛර්ය වාසනාව තුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. ඔහුට ශක්තියක් වූ මේ ලංකා බැංකු සාකාවට ඒ වගේම ලංකා බැංකු සංකීර්ණ බැංකු සංස්ථාවට නැත්නම් ඒ බැංකු පද්ධතියටවත් අපේ ගෞරවය හා ආශිර්වාදයෙන් පින්නමනින් මනිහඬ වෙනවා. හැමදෙම සම්මා සම්බුද්ධත්වයේ යහපතක් වේවා. දැන් අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වැඩසටහනේ සමාප්තිය ඒ වගේම වැදගත්ම අංගය
මඩු කිරියේ විචේතනයන් මේ සභාව මත අවස්ථාව පහශා ප්‍රේමී